දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. එක්ව ඉදිරියට යන්න තේමා කරගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ අකුරැස්සේදී පැවැත්ුණා. අපි බය නෑ, මාධ්‍යයට මතක තියාගන්න. මම කිව්වා තමයි මුන්ට බඩ යන්න යනකම් පොවන්නේ කියලා. ඔව් ඇත්ත. මං කියන මුන්ට ජාපාල දාලා පොවන්න 16 වෙනිදාට. මුන්ට නැගිටින්න බැරි වෙන්න 15 වෙනිදා රෑට. දීලා සජි ජනාධිපති කරන්නයි කියන එක අපි කියනවා. ඒකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමනි, අනේ පොඩ්ඩක් උඹලා දෙන්නේ මේ මිනිහට කතා කරන්නේ මං කියන කෙනෙකුට අහන්න දීපල්ලා. මේ මිනිස්සු මට කිව්ව 2010 පාර්ලිමේන්තුව යවන්න කොන්දේසියක් උඩ. ඒ කොන්දේසිය තමයි ඔබතුමා රාජ්‍ය නායකත්වයට ගේන්න ඕනේ කියලා. ඒක මම ඇවිල්ලා පක්ෂයේ ඉහළම තැන්වල මේ මිනිස්සු කිව්වට වැඩිය හයියෙන් සද්ද පාද දාලා කිව්වා. ඒකෙන් උනේ මට කෙලවිච්ච එක. මේ ඔක මේ ඔක වැලිගම දෙන්නකෝ අප්පා. ඔක වැලිගම දෙන්නකෝ. ඒතුව අකුරසදාවේ අකුරස කතාවක්. බුද්ධික පතිරණ මැතිතුමා මා වෙනුවෙන් ලොකුම කැපකිරීමක් කරපු පුද්ගලෙක්. එතුමාටත් අකුරැස්ස ජනතාවටත් කලබල වෙන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම 1000ක් වෙලිලා ලැබෙන්න ඕන දේ ලැබෙනවා. මම බලාපොරොත්තු වෙනවා මගේ නිර්මාණශීලී ශක්තිය ප්‍රයෝගී කරගෙන ඍජු විදේශීය ආයෝජන පිටරටින් ලංකාවට ගෙනවිලා අකුරැස්ස බල ප්‍රදේශයේ මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුනේම අපි අනිවාර්යයෙන්ම කර්මාන්ත පුරවරවල් තුනක් ආරම්භ කරලා යවුන් පරපුරට රැකී ආරක්ෂා ටික ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. අනතුරුව බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ සංවිධානය කළ ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. මෙයා හිතනවා අපි මෙතනට බලයට ආව විගස මේ රටේ ඒකීය භාවයට ප්‍රශ්නයක් ඇති වෙනවයි කියලා. අනේ අපි අවුරුදු 5ක් පාලනය කරලා තියෙනවා ඒකීය භාවයට කිසිම ප්‍රශ්නයක් ඇති වුණාද? මේක තමයි මුංගේ තියෙන බොරුව. තමුන්නාසලාගේ නායකතුමා අනාගත ජනාධිපතිතුමා තමුන්නාසලාට පොරොන්දුවක් දුන්නා. මට ජනාධිපතිවරණයෙන් පස්සේ ආරක්ෂක ඇමති ධූරය නීති හසාවේ ඇමති ධූරය දෙනවා කියලා. එතකොට මම පොඩි ඉල්ලීමක් කරා. ඒක විතරක් මදි. මට අර ඉස්සර කරපු ප්‍රාදේශීය සංවර්ධන කැලලක් දෙන්න කියලා. මොකද ඒකෙන් මම මගේ ආසයි ඉන්න දුප්පත් මිනිස්සුන්ට මැෂින් දුන්නා, ටකරන් දුන්නා, රොමය කරා. එතුමා කිව්වා ඒක ප්‍රශ්නයක් නෑ කියලා. ගෝඨාභය රාජපක්ෂ කියනවා මේ ජීවන වියදම වැඩිලු. එයා අඩු කරනවලු. ඔච්චර හොඳයිද? ගෝඨාභය රාජපක්ෂයි මහින්ද රාජපක්ෂයි හිටපු කාලේ 2015 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162යි. හොඳට අඩුවට දුන්නා නේද? දැන් තමයි 137 කරේ. ගණන් දන්නේ. ගෑස් මිල එදා තිබුණේ රුපියල් 2650යි. අපි අඩු කරා විතරම ළඟද ගිහින්ද රුපියල් 250කින් තවත් අඩු කරා. අඩු කරේ ගම ඔක්කොමලා පටන් ගත්තා ගෑස් අරගන්න. සමාව ඉල්ලනවා මේ අඩු ඇතුනේ ගාන මොනා කරන්නද? අපි හිතුවේ නෑ මේ මිල අඩු කරනකොට ඉල්ලීම වැඩි වෙයි කියලා. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි. ඒ අඩිපාරේ තමයි සජිත් ප්‍රේමදාසත් යන්නේ. මම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ ඓතිහාසික ජනතා සේවාවක් මේ රටට ඉෂ්ට කරන්න. දැන් තමුන්නාසලට පේනවා ඇති මට කිසිම මහන්සියක් නැතුව, මහන්සියක් දැනෙන්නේ නැතුව මට වැඩ කරන්න පුළුවන්. දැන් කාලේ ඇවිල්ලා නේද රටට තරුණ නායකත්වයකට. හොඳයි නේද තරුණ නායකත්වයකට අවස්ථාව දීලා බැලුවොත්. ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා මන්නාරම මහජන ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකට සහභාගී වුණා. අපිට අවංක නායකයෙක් අවශ්‍ය නිසායි අපි සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දෙන්නේ. අපි මේ මැතිවරණයේ ඉතාම පරිස්සමෙන් මෙහෙවීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් සුළු ජාතික පක්ෂ අපිට එකතු වෙලා තිබෙනවා. මේ මැතිවරණයෙන් අපේ ඉරණම වෙනස් කර ගැනීම අවශ්‍යයි. සුළු ජාතීන්ට බියක් නැතිව ජීවත් වෙන්න ඕන නිසායි අප මේ විදිහට එකතු වුණේ. මහජාතිය ඇතැම් පිරිස් අපිව යටපත් කරලා තබා ගන්න උත්සාහ කරනවා. ඒ ක්‍රියාමාර්ග නතර කර ගන්න ඕන නිසායි අපි සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන්නේ. සජිත් ප්‍රේමදාසාවෙන් එල්ලෙන්නටකාග ඔන්නපත්තිරිකරෝ යුද්ධය නිසා අනාථ භාවයට පත්තුණු සියලුම දෙනා නැවතත් වරක් මගේ නායකත්වයෙන් අනිවාර්යෙන්ම ජාති භේදයෙන් තොරව නැවත පදිංචි කරනවා කියන එක මම මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරනවා. මම හොඳ සිංහල බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරනවා. ජාති විනාශ කරන්නට, ආගම් විනාශ කරන්නට ලෞතර බුදුරජාණන් වහන්සේ කිසිම දවසක දේශනා කළේ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. ඒ උතුම් බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරමුනේ මම මේ මන්නාරම දිස්ත්‍රික්කයේ අපි ඉහළම සංවර්ධනයකට ලක් කරනවා. Maxis number 1 tie in Sri Lanka.